එකපැත්තක සිද්ධ වෙමින් තිබෙනවා. ඒ කියන්නේ මේ ආශික් ක්ලන්තේ රටේ වුන් කනවද බොනවද කියලා ගාණක් නැහැ. රටේ මිනිස්සු ජීවත් වෙනවද නැද්ද කියලා ගාණක් නැහැ. ඒගොල්ලෝ ආශික් එකේ ඉන්නවා. තව ඒකෙම තියෙනවා ඒ රටම තියෙන ලෝකේ තව රටක් තියෙනවා. ඒකට කියන්නේ අයිස්ලන්තේ කියලා. මේ දවස්වල අයිස්ලන්තේ ටීවී එකක් දාපුවාම නිවුස් එකක් දාපුවාම මොන channel එකට මාරු කෙරුවත් දාන channel එකේ අයිස් අපි දන්න අයිස් පොඩි කාලේ අර 750ට සූප්පු කර කර ගිහිල්ලා අටේ පන්තියට විතර ආපුවාම රුපියල වෙලා A level කාර් වෙන විතර වෙනකොට අපේ හිටපු ඒ මල්ලිලා රුපියල් 2කට සූප්පු කර කර ගිය අයිස් එක. ඊට පස්සේ ඊට අමතරව අපි දන්නේ අයිස් පෙට්ටි ක්‍රීම් කෝන් වගේ ඒවා. හැබැයි මේ කතා කරන අයිස් එක ඒ අර 750 රුපියලේ 2 5 10 කෝන් පෙට්ටි තරම් රසවත් රසබර කතාවක් තියෙන අයිස් එකක් නෙවෙයි. මේ වෙනකොට මුළු රටම මේ අයිස් කියන මද්‍රව්‍ය වසංගතයෙන් වැහිලා ගිහිල්ලා ඉවරයි. ඒක පිරිසමහාරාමෙත් තියෙනවා, දෙහිඅත්ත කණ්ඩියෙත් තියෙනවා, කාත්තන් කුඩියෙත් තියෙනවා, කොටුවෙත් තියෙනවා, මරදානෙත් තියෙනවා, පංචිකාවත්ෙත් තියෙනවා, පරන්තන් වලක් තියෙනවා, පූණරීන් වලක් තියෙනවා, මැදවච්චියෙත් තියෙනවා, කිලිනුච්චියෙත් තියෙනවා. ඊටාම ශක්තිමත් යාන්ත්‍රණයක් පාවිච්චි කරලා මේ ජාවාරම් කරුවන් රට හැමතැනම මේ අයිස් කියන මද්‍රව්‍ය අනික් සියලු මද්‍රව්‍යන් අභිබවා බෙදා හැරීමට සමත් වෙලා තියෙනවා. ඉලක්කගත කණ්ඩායම් බවට පත් වෙලා තියෙන්නේ පාසල් ශිෂ්‍යයින් සහ තරුණයන්. පාසල් ශිෂ්‍යයින් යන්නට ශිෂ්‍යයන්ද ශිෂ්‍යාවන්ද දෙගොල්ලම ඇතුළත්. විශේෂයෙන්ම මේ ශිෂ්‍යාවන් ඉලක්ක කිරීම මේ අයිස් මද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් තිබෙන බව මේ ලංකාවේ සිද්ධ වෙන දේවල් ඒ වාර්තා තුරුතුරු එක දිහා බලපුවම පේන්න තියෙනවා. තරුණයන් මේකේ අවසානයේ වෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක මට හිතනක මං කියලා මං මේකේ මුල කතාවට එන්න. අයිස් හරි මොනවා හරි මද්‍රව්‍යයකට ඇබ්බැහි වුණාට පස්සේ මොකක් හරි එකකට ඇබ්බැහි වුණාට පස්සේ ඒකට මිලක් ගෙවන්න අවශ්‍යයි නම් මිල උපයන්න සල්ලි හොයන්න ක්‍රම හොයා ගන්නවා. අපි හිතමු අයිස් ගහන්න, කුඩු ගහන්න, ගංජා ගහන්න හරි අරක්කු බොන්න හරි මොකක් හරි එකකට මිනිස්සු ඇබ්බැහි වුණාම දෛනික වේක කරන්න ගත්තම ඒක කරන්න සල්ලි අතේ නැත්තම් සල්ලි උපයා ගන්නවා. පිරිමි සාතිශය බහුතරයක් තමයි මේ එක එක ඒවාට ඇබ්බැහි වෙලා ඉන්නේ. මොකද කරන්නේ? හොරකම් කරනවා, අපරාධ කරනවා, කුලියට මිනි මරනවා, ඉතාම භයානක බරපතල කුලි වැඩ කරනවා වගේ ඒවා කරලා සල්ලි හොයා ගන්නවා. තරුණියන්, ශිෂ්‍යාවන්, කාන්තාවන්, අපේ සහෝදරියන් මේකට ඇබ්බැහි වුණොත් ඒගොල්ලන්ට සල්ලි හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද? ඒගොල්ලන්ට එක ක්‍රමයක් තියෙනවා, ලේසිම ක්‍රමයක්. එළියට පේන්නේ දුක් විඳින්න ඕනේ නැහැ, චාටර් කන්න ඕනේ නැහැ. ඔයා කුලි වැඩක් කරනවා අහවල් තන මං දැක්කා කියලා කවුරුත් කියන්නේ නැහැ. ඔයා අහවල් තන නේද වැඩ කෙරුවේ? ඔයා අහවල් එක හොරකම් කෙරුවා නේද කියලා කවුරුත් කියන්නේ නැහැ. එක ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එකට ඊට පස්සේ යනවා. අයිස් හරි මොනවා හරි මද්‍රව්‍යයක් ඇබ්බැහි වෙන එකක් රට ඇතුළේ ව්‍යාප්ත වෙනවායි කියලා කියන්නේ තරුණ પરම්පරාව සම්පූර්ණයෙන්ම ශ්‍රම බලකාය ලංකාවේ අනාගතේ රට බාර ගන්න ඉන්න තරුණ පිරිමි එක පැත්තකින් ඒ විදිහට විනාශ වෙනවා. අනිත් පැත්තෙන් තරුණ ගෑනු, මැදිවියේ ගෑනු, ශිෂ්‍යාවන්, දැරවියන්, සහෝදරයන් තව විදිහකට විනාශ වෙලා යනවා. මේ අයිස් කියන ඒවා එහෙම නැත්නම් මේ ටිකක් බරපතල මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ දුප්පත්, කණ්ඩ නැති, දිලිඳු, කෙට්ටු, කැත මිනිස්සු විතරක් නෙවෙයි. ලංකාවේ එහෙම පොඩි එකක් තියෙනවා නිකන් ලස්සන අය, සල්ලි තියන අය, පොෂ අය එහෙම ඇඩික් වෙන්නේ නැහැ වගේ එකක්. මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නත් මේ මද්‍රව්‍ය ජාවාරම් කරන්න ලස්සන අය, පොෂ අය, ඉංග්‍රීසි කතා කරන අය, සමාජයේ ඉහළ පන්තියේ ඉන්න අයගේ සිට පහළම පන්තිය අය දක්වා සියලුම දෙනා මේවට එක පැත්තකින් සම්බන්ධයි, අනිත් පැත්තෙන් ඇබ්බැහි වෙනවා. එතකොට තර්ජනය කියන එක එක පන්තියකටවත්, තර්ජනය කියන එක එක නගරයකටවත්, තර්ජනය කියන එක එක කණ්ඩායමකටවත් විතරක් තියෙන එකක් නෙවෙයි. හරි, අපි මීඩියා ගේම් එක බලමු. දැන් මේ අයිස් ගැන කතා කරනකොට අයිස් ගන්න තියෙන තැන් සහ ගන්න විදිහ, සීක්‍රට් කෝඩ්ස් අනම්මන ඒවා ඔක්කොමත් ටීවී එකේ කියනවා, නිවුස් වලට කියනවා. ගණන් හිලව් මෙච්චරක් මෙච්චරයි, මේ වගේ එකක් මෙච්චර විතර වටිනවා එකක් කියනවා. ගහන විදිහ මෙහෙම තමයි ගහන්නේ, ඒක සූප්පු කරලාද ගහන්නේ, සිගරට් එකක් වගේ උරලාද බොන්නේ, එහෙම නැත්නම් දිවේද තියාගන්නේ, දිය කරලාද බොන්නේ, ඒ ක්‍රමෙත් කියලා දෙනවා. ගැහුවම වෙන්නේ මොකද්ද කියන එක, ගැහුවට පස්සේ හැම වෙලාවෙම ආතල් එක මොකක්ද කියන එක ඒකත් කියනවා. අර එහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම ෆීලිංග්ස් එනවා, මෙහෙම දැනෙනවා, බ්ලා 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 ඒ විස්තර ටික කියනවා. අයිස් සම්බන්ධයෙන් ඔය හැම දෙෙම කියනවා දෙකක් හැර. දෙකක් හැර අයිස් සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය හැම දෙෙම කියනවා. ඒ දෙක මොකද්ද? ගේන්නේ කවුද
ඒ කොහොමද ගේන්නේ කවුද ඒ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න නැතුව ඒ ප්‍රශ්නෙට උත්තරය දෙන්න නැතුව ඒ ප්‍රශ්න දෙක පිළිබඳව උනන්දුවක් නොදක්වා අනිත් අර දෙන කසිකබල් ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයනවා සා නිකන් ගහන්න නැති එකෙකුට නිකන් අඩොම් පුඩි අතලක් තනවා ට්‍රයි කරලා බලුවනම් කමක් නෑ වගේ ෆීලිං එකක් එන ගානටම මේක බර දාලා ඒකේ ආතල් මොනවද කියලා විස්තර කර කර විග්‍රහ කර කර කියනවා අර ප්‍රශ්න දෙකට උත්තර දෙන්නෙත් නෑ ප්‍රශ්න දෙකට උත්තර හොයන්නෙත් නෑ පොලිසියෙන් ඉස්කෝල වලට පැනලා දැන් බෑග් චෙක් කරනවා ඉහ නිකට කන අංගජාත ඔක්කොම හොල්ලලත් බලනවා අයිස් තියනවාද කියලා වැටෙයිද කියලා හැබැයි මේ ආණ්ඩුවටවත් මේ පොලිසියටවත් සාධාරණ වුවමනාවක් සාධාරණ බරක් සාධාරණ මහන්සියක් දරලා අයිස් ගේන්නේ කවුද ඒ කොහමද කියන එක හොයන්න වුවමනාවක් තියනවාද එහෙම වැඩපිළිවෙලක් තියනවාද මේ ප්‍රශ්න පිළිබඳව Facebook එකේ සංවාදයක් යනකොට ඒ අතරමැද්දේ මරු එකක් තිබුණා ඒකේ ඒ ප්‍රකාශය මම එහෙමම පුටා දක්වන්නම් ඒක තමයි ඒකේ රහ තියෙන්නේ ඊට වඩා ලේසි නේද මුහුදු මාර්ගයේ ඔස්සේ රටට එන නානාවිධ මත්ද්‍රව්‍ය වලින් විධිමත් ආරක්ෂක ක්‍රමවේදයක් මගින් සහ මුලින්ම අඩපණ කරන එක. ඒවා රටට ගෙන්වන මහා පරිමාණ ජාව ආරම්කාරයෝ කොටු කරගත්තනම් සාක්කුවට අත දාන නාට්‍ය ඕනේ නැහැ. උත්තරේ. දූපත් රටක්නේ. ආයුධ එනවා නම් මූදෙන් හරි ගුවන් තොටුපළෙන් හරි එන්න එපා. මොකටද මේ ඉස්කෝල කාර්යාල කැම්ප් ළඟ චෙක් කරන්නේ? ඒක මේ සමාන කරලා තියෙන්නේ මේක දූපත් රටක්. එතකොට ආයුධතාවේ මුහුදෙන් හැබැයි යුද්ධ කාලේ ඉස්කෝල ගාව චෙක් කරා කැම්ප් ගාව චෙක් කරා පාරවල් වල බස් වලින් බස්ස බස්ස චෙක් කරා ඉතින් දැන් ගේන එක නවත්තන්න පුළුවන් නම් මුහුදෙන් හරි ගුවන් තොටුපළෙන් හරි නම් මේවා එන්නේ ඉතින් එතන චෙක් කරන්න නැතුව ඉතින් අතන චෙක් කරේ ඇයි මතක නැද්ද ආන් ඒ වගේ තමයි මේක චෙක් කරන්නේ පට්ට සාධාරණ උත්තරයක් නේ මරු උත්තරයක් හැටියට පට්ට ලකුණු 100ක් දෙන්න පුළුවන් උත්තරයක් හැබැයි මිත්‍රවරුනි මුහුද වටෙන් එන ආයුධ ටික නතර නොකරන තාක්කල් ඔබට මතකයි යුද්ධයේ අවසාන අවධියේදී ආයුධ නැව විශාල ප්‍රමාණයක් විනාශ කරා 2005 2007 අතර කාල පරිච්ඡේදයේ 2007 පහ වෙලා අවසාන යුද සමයට එනකොට විශාල වශයෙන් මුහුදු මාර්ගයෙන් එන ආයුධ නැවැත්තුවා ඒ නැවැත්තුවට පස්සේ නේද රට ඇතුලේ ත්‍රස්තවාදීන් LTT ත්‍රස්තවාදීන් යුදමය වශයෙන් අඩපණ වෙන්නේ ඉස්කෝල ගාව චෙක් කරන්න ඕනේ කැම්ප් ගාව චෙක් කරන්න ඕනේ පාරේ චෙක් කරන්න ඕනේ ඉහනිකට චෙක් කරන්න ඕනේ අංගජාත අතගාලා හොල්ලලා චෙක් කරන්න ඕනේ ඒක විතරක් චෙක් කර කර දහස් වසක් එහෙම ජීවත් වුණත් එන එක නවතීද මිනිස්සු එක ක්‍රමයක් අනුගමනය කරලා ඒ ක්‍රමය අසාර්ථකයි කියලා හොයාගත්තම ඒකට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා විවිධ ක්‍රම පාවිච්චි කරනවා එන එකක සහ බෙදා හැරීම කියනක නතර නොකර පාවිච්චි කරන හෝ එහෙම නැත්නම් ඒ තර්ජනයට ලක් වෙන පිරිස විතරක් පරීක්ෂා කර කර ජීවත් වුණා කියලා කොච්චර කාලයක් ඒක කරන්නද දරුවන් ආරක්ෂා කරගත යුතුයි දරුවන් පරීක්ෂා කළ යුතුයි මේකට අබ්බෙහි වෙන්න තියෙන වපසරිය නතර කරන්න ඕනේ ඒ පරිසරය සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න ඕනේ කිසිම තර්කයක් නැහැ වාදයක් නැහැ ඒකට එකඟයි නමුත් ඒක විතරක් කප 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 හිටියට අර මුදුම් මුල ඇතුළු මුල් ටික හොඳ සරු සාරට වෙහිදිලා තියෙනවා නම් මේකේ යාන්ත්‍රණය කවදාවත් කොලේ කොලේ දැල්ල දැල්ල කඩලා මේ ගහ මරලා දාන්න පුළුවන්ද ඔය මුහුද වටේ ආයුධ එන එක ගැන කතා කරනකොට අර කරන්නාගුඩින් නැහගන්නකෝ නැගෙනහිර ආඥාපති කරන්නාගුඩින්න කාලේ තමයි ඔය නැගෙනහිර පළාතෙන් ආපු ආයුධ නැව විශාල ප්‍රමාණයක් විනාශ වුණේ එයාගෙන් ඒක විතරක් අහගන්න මේ සල්ලි හොයන විදිහම ගැන අහන්න එපා ඒක මේ තරුණ දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන එකක් මේ අයිස් වැඩේ සමි මාත්‍රව්‍ය කතන්දරේ නිකන් ඈත පොඩි සේයාවක් පණිවිඩයක් තියෙනවා 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ල වුණාට පස්සේ අප්‍රේල් මාසේ 26 වෙනිදා ඔබට මේ තිරේ දිස්වන ඉන්ටර්විව් එක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා රොයිටර් පුවත් සේවයට ලබා දෙනවා ඊට පස්සේ සිංහලෙන් බර කරලා අද දරන බ්‍රේකින් නිවුස් එකකුත් ගැවුවා මට මතක හැටි මුස්ලිම් මන්තවාදීන් රට බේරා ගන්න ගෝඨාභය මොකද එම්සි බේ මුස්ලිම් මන්තවාදීන් රට බේරා ගන්න මම ජනාධිපතිවරණයට එනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයට දවස් 5යි ගියේ රට බේරා ගන්න අවසාන අවස්ථාව අන්තවාදීන් ත්‍රස්තවාදීන් රට බේරා ගන්න ආවා දියසෙන් උගේ බෙල්ල බේරාගෙන ආපහු ගියේ බොහොම අමාරුවෙන් ඒක වෙනම කතාවක් දැන් නිකන් පොඩි ඡන්ද පොරොන්දුවක් සමාජය තුල හැදෙන බවක් පේනවනේ ගේන කාලන්නේ ගේන ක්‍රමේ හොයන්නේ එහෙම මෙහෙන් නිකන් පොඩි පොඩි චොයිස් ටොයිස් වැඩ ටිකක් කරනවා ඒක වෙනම කතාවක් නමුත් ඔය ඇතුලේ දාන බර
එළිය දාන බවක් පේන්නේ නැහැ. නවත්තන්න වුමනාවක් නැහැ. ඒක සමාජ ලොකු බීතියක් ඇති කරනවා. මත්ද්‍රව්‍ය, මත් රකුසා, දරුවන් දැහැගන්න, දරුවන්ව විනාශ කරන්න යන්නේ. ඒ කියන්නේ කවුරු හරි ඕනේ නේද මත් රකුසාගෙන් තරුණ පරපුර බේරගන්න? කවුරු හරි වැඩකාරයෙක් ඕනේ නේද? ගැලුම්කාරයෙක්, බේරුම්කාරයෙක් ඕන වෙයි නේද? එහෙම නිකන් ගැලුම්කාරයෙකුට බේරුම්කාරයෙකුට පිටිය බිම සකස් කරන බවක් පේන්න නැද්ද? ඔය ප්‍රවෘත්ති බර කරලා ගහන channel දෙක දැක්කම නිකන් නාග ලෝකෙන් නයි මතු වෙනවා වගේ ඒවා මැවි මැවි පේන්නේ නැද්ද? බිල් එක්ම වලා ඒ බිල්ලා පරාජය කරන්නට වීරයෙක් නිර්මාණය කර දේශපාලන භූමියට බිල්ලයි වීරයයි දෙකේ එකට දාලා සෙල්ලම් කරන්නට හැරීම ලංකාවේ දේශපාලනයේ ඉතිහාසෙ පුරාම කරපු එකක්. අපි අත්දැක්ක එකක්. ත්‍රස්තවාදය, විධායක ජනාධිපති ක්‍රමය 1989 ඉඳන්ම ලංකාවේ දේශපාලනයේ සටන් පාඨය. ඊට පස්සේ තම්බියගෙන් රට බේරගන්න. ඊළඟට 2015 ඒ වගේම එකක් තිබ්බේ. බිල්ලා රාජපක්ෂ, රාජපක්ෂලාගෙන් රට බේරගන්න. අන්තිමට ඒගොල්ලෝ දැන් ඔක්කොම එකතු වෙලා පවුල් කනවා එකට. එකගෙයි පවුල් කනවා. 2019 ආවා ත්‍රස්තවාදයෙන් රට බේරගන්න ගෝඨාභය රාජපක්ෂ. මේ පිටිය හැදෙන්නේ මත් රකුසාගෙන් තරුණ පරපුර බේරගන්න තරුණ නායකත්වයක් වගේ ටැග් ලයින් එකක් එක්කද. ඒකද මේ වෙමින් තිබෙන්නේ. මට නිකන් ඈත දියඹේ කුඹගහක් සමග දිලිසෙන හරියට හඳුනාගත නොහැකි කොඩියක් පේනවා. ඒ කොඩිය වැනෙන රිද්මයට ඒ කොඩියේ ලාවට දුරට පේන පාට අනුව නැව මොකක්ද කියන එක වෙරළේ ඉන්න අපිට ලාවට අනුමාන කරන්න පුළුවන්. රට බේරගන්න තියෙන අන්තිම ලාස් ෆයිනල් චාන්ස් එකත් එන්න නියමිතයි. ඒකෙන් කියන්නේ නැහැ මේ මද්‍රව්‍ය හෝ ජාවාරම් සම්බන්ධයෙන් කරන විමර්ශන හෝ අරවා මේවා ඒවා ඒවා සුළු කොටතකන් හෝ පාච්චල් කරන්න නෙමෙයි අපි මේ කියන්නේ. අපි අහන්නේ ඉහ නිකට ඉන අංගජාත අතගගා හොල්ල හොල්ල හෙව්වට වැඩක් නෑ මහත්වරුනි. රටට ටොන් ගානට අයිස් වෙන, ටොන් ගානට හිරෝයින් වෙන, ටොන් ගානට අනික් මද්‍රව්‍ය වෙන ක්‍රම මොනවද කියලා හොයන්න නැතුව, ඒ ක්‍රම නවත්තන්න නැතුව, ඒවා ගේන එවුන් හොයාගන්න නැතුව, උන්ට දඩුවන් දෙන්න නැතුව උදේ පාන්දර ඉස්කෝලෙට ගිහිල්ලා මිරිකා මිරිකා හිටියට ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ